ජනතාව වටවිනුවෙන් යුතුකම ඉටුකොට අවසන්. දැන් නිලැඹැත්තේ රටත් ජනතාවත් වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටුකිරීමේ කාලයයි. ඒ සඳහා සූදානම් වන්න. නිදහස් සංධානයෙන් තේරීපත් වූ නව මන්ත්‍රීවරුට ජනපති කියයි. ඔබ සියලු දෙනාටම විශේෂ වගකීමක් වෙනවා. මෙන්න මේ සංවර්ධනය කෙරෙහි මේ සංගම්රදේනට දායක වීම සඳහා කටයුතු කරන්න. මේ මහින්ද චින්තනය ක්‍රියාවට නැංගුවොත් මේ වැඩපිළිවෙල මං හිතනවා අපින් ජනතාවට විය යුතු යුතුකම හා අපින් රටට විය යුතු යුතුකම අපි ඉටු කරයි කියලා. එනිසා මේ සංවර්ධන ක්‍රියාවලියට අපි මේ සංවර්ධන ක්‍රියාවලිය තමයි අපේ එකම ඉලක්කය විය යුත්තේ. ඉතින් ඒ නිසා මේ සඳහා ඔබ සූදානම් වෙන්න. මේ ජනතාවගේ බලාපොරොත්තුව සංවර්ධනය මුල් කරගත් බලාපොරොත්තුව ඉටු කිරීමට අවශ්‍ය සහයෝගය තමුන්නාන්සේලාගෙන් ලැබී කියන විශ්වාසය ඇතිව ඔබ සියලු දෙනාටම සුභානාගතයක් පතමින් ඔබ සියලු දෙනාටම පිළිවන් සරණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වින. එහිදී මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාව තම රජය කෙරෙහි තැබූ විශ්වාසය පළුදු කිරීමට කිසිදු මන්ත්‍රීවරයෙකුට අයිතියක් නොමැති බවයි. නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ස්ථාවර නියෝග සහ අනිකුත් කාර්යන් පිළිබඳ දැනුම ලබාදීමට අද වැඩමුළුව සංවිධාන කර තිබුණි. විද්වත් වූ සහ පරිපාලන ශේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම දැනුවත් කිරීමේ වැඩපිළිවෙලට එක්ව සිටියහ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත්, නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාලද සිල්වා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු අභහප්‍රාප්ත එස්.ඒ. ප්‍රේමරත්න මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි. දේහය තැන්පත් කර තිබූ හොරණ අරමනාගොල්ල නිවස වෙත අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රේමරත්න මහතාට අවසන් ගෞරව දැක්වීමට පැමිණියහ. ඒ මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ ඥාතීන් වෙත ජනාධිපතිතුමා සිය සාතුශය සංවේගය පළ කළේය. 1974 නිෂ්පාදනය කෙරුණු රතුහැට්ටකාරී නාට්‍යයේ මුල්ම නිෂ්පාදකවරයා වූ ප්‍රේමරත්න මහතා සතුරු මිතුරු නාට්‍යද නිෂ්පාදනය කළේය. පරසතුරු චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වේ. වෘත්තීන් නීතිඥයෙකු වූ හෙතෙම බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම රාජ්‍ය දෙව සංස්ථාවේ සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බුලත් සිංහල ආසනයේ හිටපු සංවිධායකවරයෙකි. ප්‍රේමරත්න මහතාගේ අවසන් කටයුතු හොරණදී අද සිදු කෙරිණ. යුරෝපයේ රටවල් ගණනාවකට ගුවන් ගමන් ඇනහිට තිබූ දින කිහිපයකින් පසු ගුවන් යානයක් යුරෝමිය බලා ගුවන් ගත වෙයි. අද පෙරවරුවේ කටුනායකින් යානය ගුවන් ගත වූ බව ගුවන් තොටුපළ බලධාරීහු පවසති. අද දිනේදී මගින් 275 දෙනෙකු සහ කාර්යමණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සහිත ගුවන් යානයක් මෙලෙස රෝමයේ බලා පිටත්ව ගොස් තිබේ. එමෙන්ම ලන්ඩන් හා ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළ වලින් ශ්‍රී ලංකාවට ගුවන් යාන දෙකක් පැමිණීමට නියමිතව තිබින. කෙසේ වුවද ශ්‍රී ලංකාවෙන් ලන්ඩන් සහ ෆ්‍රැන්ක්ෆර්ට් වෙත යාමට නියමිතව තිබූ යාන දෙකක් අද දිනේද අවලංගු කිරීමට සිදුවිය. මේ අතර යුරෝපා කලාපයට යාමට අපේක්ෂා කරන මගින්ට තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂකයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ ස්ථාපනය කොට තිබේ. යුරෝපයට යාමට නොහැකිව ගුවන් තොටුපළේ රැඳී සිටින විදේශිකයන් ඇතුළු මගින්ට පහසුකම් සැලසීමේ වැඩසටහන්ද ක්‍රියාත්මකයි. මම මෙහිදී කියන්න ඕනේ මෙය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොවන බව. යුරෝපයේ ඇති වූ තත්ත්වය මතයි ගුවන් ගමන් නතර කිරීමට සිදු වී තිබෙන්නේ. දින ගණනක් තිස්සේ මමත් ගුවන් පහසුකම් සපයා ගැනීමට නොහැකිව සිටිනවා.
කෙසේවත් ශ්‍රී ලංකාවේ ජනතාවත් ශ්‍රී ලංකන් ගුවන් සේවාවත් ඉතා ඉහලින් අවශ්‍ය සත්කාර සිදු කරනවා. ශ්‍රී ලංකා people, Sri Lanka airline, she helped me. I stayed 3 days, have all free, have a friendly people. නොවේ රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 8 දිනකට එරෙහිව ඔස්ලෝ දිසාධිකරණය හමුවේ චෝදනා ගොනු කෙරේ. නොවේ රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අන්තවාදී කණ්ඩායම් පහර දුන්නේ පසුගිය වසරේ අප්‍රේල් මස 12 වෙනිදායි. එහි චෝදිතයන් සියලු දෙනා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙමළ වැසියන් බව ඒෂියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරයි. බරපතල විනාශකාරී ක්‍රියා සිදු කිරීම සහ වෙනත් රාජ්‍යක දේශ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ. ඔවුන් ඒ සඳහා වරදකරුවන් වුවහොත් වසර 7ක සිරදඬුවම් නියම වුණු ඇතැයිද එම වෙබ් අඩවිය වාර්තා කරයි. මැතිවරණ ප්‍රතිඵලවලින් යළිත් සියල්ල සලකා බැලීමට සිදුවෙලා අඩුපාඩුකම් පිළිගෙන ඒවා හදාගන්න එක වැරද්දක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක පවසයි. නවලපිටියේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එජාප මහලේකම්වරයා, මම පිළිගන්නවා විශාල අඩුපාඩුකම් ගණනාවක් එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙනවා. අපි මේවා වෙනස් කරන්න තිබෙනවා. මොකද මහජන ආකල්පවලට අනුව මේ පක්ෂය නව අදහස් ඇති කරගන්න තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම අපේ සංවිධායකවරුන්ගේ අඩුපාඩුකම් වාර්තා වෙනවා. ඒ වගේම සංවිධායකවරු පත් නොකරපු ස්ථාන තිබෙනවා. ඒවා වෙනස්කම් ඇති කරන්න වෙනවා. ඒවා මැතිවරණ ප්‍රතිඵලත් එක්ක සංසන්දනාත්මක බැලිය යුතුයි. කුස පිරෙන්නට ආහාර ගැනීම පමණක්ම යහපත් සෞඛ්‍ය තත්ත්වයකට හේතුවක් නොවේ. වැරදි ආහාර රටා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෑම දරුවන් 4 දෙනෙකුගෙන්ම එක් අයෙකු යකඩ ඌනතාවයකින් පෙළෙන බව නවතම පරීක්ෂණ වාර්තාවක් සඳහන් කරයි. මේ ඒ පිළිබඳ විමසා බැලීමක්. යකඩ ඌනතාව ශ්‍රී ලංකාවේ දිළිඳු මෙන්ම පොහොසත් පවුල්වලද දරුවන් අතර සුලභ රෝගී තත්ත්වයක් බව ශ්‍රී ලංකා වෛද්‍ය පරීක්ෂණ ආයතනය පෙන්වා දෙයි. ආයතනයේ පෝෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කළ පරීක්ෂණයක් මගින් මෙම කරුණු තහවුරු කරගත් බව එහි ප්‍රධානී වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය පවසයි. වැරදි ආහාර රටාවන් හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වයේ පිරිහුණු පිරිසක් ගොඩනැගෙන බව ජයතිස්ස මහත්මියගේ අදහසයි. ශ්‍රී ලංකාවේ දරුවෝ ප්‍රධාන වශයෙන් සීනි, පොල් සහ බත් ආහාරයට ගනිති. සමබර ආහාර නොගැනීම හේතුවෙන් දරුවෝ වැඩි වශයෙන් පෝෂණ ඌනතාවලට ලක්විති. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සහ ලෝක ආහාර වැඩසටහන සමග එක්ව කොළඹ, රත්නපුර, අනුරාධපුර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, යාපනය, බදුල්ල, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික් ඇසුරින් පරීක්ෂණ සිදු කෙරිණ. මව් කුසේ සිටින අවධිය සිට දරුවන්ට යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ඇති කිරීම උදෙසා රජය විවිධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. නමුත් නිවැරදි ලෙස ආහාර ගැනීම පිළිබඳ පවුල් ඒකක තුලදීද විශේෂ අවධානය යොමු කිරීම වැදගත් බවයි පෝෂණ වේදීන්ගේ අදහස වන්නේ. අපි පුරුදු වෙලා තිබුණ ප්‍රධාන ආහාර තුනම ගෙදර පිසල ආහාරයට ගන්න. නමුත් දැන් අපි රටාවෙන් ඈත් වෙලා මේ නාගරීකරණ වෙච්ච ප්‍රශ්නයත් සමගම කඩවල් වලින් මිලදී ගන්න ක්ෂණික ආහාර වර්ග අපේ ආහාරයට එකතු කරගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මේන් නැවත ඈත් වෙලා අපි ආපහු පැරණි අපේ පැරණි ආහාර රටාවට නැවත යොමු වෙන්න පුළුවන් වෙනවා නම් මේ ප්‍රශ්නෙන් මගහැර ගන්න පුළුවන්. 43 වන ජාත්‍යන්තර හෝස්ටන් සිනමාවුලේදී හොඳම චිත්‍රපට අධ්‍යක්ෂණයට හිමි රෙමි සම්මානය බඹරවළල්ල චිත්‍රපටයේ අතුල ලියනගේට. ඇමරිකාවේදී පැවති සිනමා උළෙලට ලෝපුරා ජාතින් 25කගේ චිත්‍රපට 2400ක් ඉදිරිපත් කෙරිණ. එයතුරින් අතුල ලියනගේ ඇගීමට ලක්ව තිබේ. බඹරවළල්ල චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂ ත්‍රිශූල දීප තඹවිට මෙවර ලොව හොඳම චිත්‍රපට කැමරාකරණයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමද විශේෂත්වයකි.